හරි අපි බලමු මේ වීඩියෝ එකේ benefits of cloud computing. ඒ කියන්නේ cloud computer එකේ තියෙන වාසි එහෙම නැත්නම් cloud computer එකක් කොහොම පාවිච්චි කරොත් ඒකේ තියෙන වාසි මොනවද කියන එක අපි බලමු. පළවෙනි එක තමයි cost effective. cost effective කියලා කියන්නේ ඇත්තටම මේ ඔයාලට ලොකු cost එකක් දරන්න අවශ්‍යතාවයක් නැහැ. උදාහරණයක් හිතා ගන්න ඔයා software company එකක් ඔයා අලුතින් පටන් ගත්තා. එතකොට ඔයකට අවශ්‍ය කරන devices softwares build කරන්න අවශ්‍ය කරන devices අනිවාර්යයෙන්ම ඔයා ගන්න ඕන. ඒකට හරියන network setup එක ඔයා හදා ගන්න ඕන. ඒ වගේ ලොකු cost එකක් තියෙනවා. එතකොට location එක එහෙම නැත්නම් ඔයාලට වැඩ කරන staff ලා ඒ හැම එක්කෙනාටම ඔයාලට ලොකු cost එකක් දරන්න වෙනවා. එහෙම නැතුව මෙතනදී ඔයා අලුතින්ම company එකක් පටන් ගන්නවා නම් එහෙමත් නැත්නම් මුල්ම company එකේ අලුත් project එකක් මොනවහරි පටන් ගන්නවා නම් ඔයාට මේකෙදි ගොඩක් cost effective කරගන්න පුළුවන් කොහොමද කියලා කිව්වොත් ලොකු upfront cost එකක් නැහැ. ඇත්තටම දැන් ඔයා ගෙයක් හදනවට වඩා ගෙයක් කුලියට යන එක ගොඩක් cost එක අඩුයිනේ. අනේ ඒ වගේ දේවල් තමයි මෙතනදී වෙන්නේ. يعني ගේ හදනවා මුල ඉඳලා ඉන්වෙස්ට් කරන්න ඕන ගේ හදන්න හැම දෙයකටම. ඒ වගේම දැන් ගේ හදලා ඉවරුනායින් පස්සේ ඔයා ඒකට කුලියට යනවා කියලා කියන්නේ ඔයා ඉන්න මාස ගානට විතරයි ඔයාට ගෙවන්න තියෙන්නේ. අනේ මේ විදිහට ඔයා පාවිච්චි කරන ඩියුරේෂන් එකට විතරයි ඔයාට ඇත්තටම cost එකක් තියෙන්නේ. එතකොට no up front cost. ඇත්තටම cost එකක් නැහැ කියන එකයි එතනදී කියන්නේ ඔයා පාවිච්චි කරන ටයිම් එකට තමයි ඔයාට cost එක ගෙවන්න තියෙන්නේ. ඒ වගේම ඔයාට අලුතින් දේවල් මොනවා හරි දේවල් purchase කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇතරම ඔයාට ඒ හැම දෙයක්ම Azure server එකකින් එහෙම නැත්නම් cloud server එකකින් ඔයාට ඒ හැම එකක්ම provide කරනවා. ඔයාට කිසිම දෙයක් purchase කරන්න manage කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. ඊළඟට අපි බලුවොත් scalability. scalability කියලා කියන්නේ ඔයාගේ devices වලට සමහර අවස්ථාවකදී ඔයා buy කරපු ඩිවයිස් එක එහෙම නැත්නම් virtual machine එකේ hardware features වලට increase කරගන්න ඕන නම් අපි උදාහරණ කිව්වොත් RAM එකක් VGA එකක් එහෙම නැත්නම් hard disk එකක් වලට increase කරගන්න ඕන නම් ඔයාට ඒ වගේ දේවල් scalability එකෙන් කරගන්න පුළුවන්. හරිද? එතකොට scalability වලින් කරන්නේ ඔයාට ඔයාට අවශ්‍ය කරන වෙලාවට ඔයා හදිසි ඔයා software engineer කෙනෙක් නම් ඒ software එක දාගන්න ඔයාට ඩිවයිස් එකේ performance මදි නම් ඔයාට increase කරගන්න පුළුවන්. හරිද? එතකොට මැෂින් එකක් ගලවලා අපි RAM එක ගහලා ඒ වගේ දේවල් ඔයාට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට just one click වලින් ඔයාට ඒ දේ කරගන්න පුළුවන්. ඒ වගේම අපි ගත්තත් scalabilities වර්ග දෙකක් තියෙනවා. එකක් horizontal scaling කියලා එකයි අනිත් එක vertical scaling කියන එකයි. හරිද? The horizontal scaling කියලා කියන්නේ ඇත්තටම දැන් අපි කියමු ඔයා e-commerce network එකක් use කරන එහෙම නැත්නම් ඔයා affiliate marketing මොනවා හරි ඒ වගේ company එකක් පටන් ගත්ත කියමුකෝ. ඔයාගේ customers ලා ගන්න මොනවද කරන්නේ? එක night එකේ overnight එකේ ඔයාට වැඩි වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් elasticity කියලා concept එකක් තියෙනවා. elasticity කියලා කියන්නේ අපි ඇත්තටම මේ manually ඒක increase කරන්න අවශ්‍යතාවයක් නැහැ. RAM එක hard disk ඒ වගේ performance इंक्रीज करना आवश्यकता है ना एक ऑटोमेटिकली सर्वे के मेहमान तं क्लाउड प्रोवाइडर्स ला हाई ट्रैफिक परफॉर्मेंस तीन अवस्था वगैरह इंक्रीज कर ला देना है तो वोटा एक अगर कोडी चार्ज का कितना ही इतने दिन आए कर अन्य नॉर्मल ट्रैफिक के कई टप्पा से आए नॉर्मल भी नहीं है हरे उन्हें पासे नॉर्मली और दापुर फीचर का मैं या अदागन में एक तो आप क्या ने इलास्टिसिटी किया ला है तो आप इगात तो हॉरिजॉन्टल स्केलिंग किया लगी आने हॉरिजॉन्टल स्केलिंग किया लगी आने वह आट दं सर्व एक को कंफ्यूज कर लेती ना लिनक्स सर्व का खरे विंडोज सर्व का खरे तो वो ऐतरम में डिवाइस को आट मदी ना आट मुनाद करने पुलवांग डिवाइस देखा तूना हाथर किया ला वह आट वैडी कर गिने अन्न पुलवांग अन्य कर तो मैं अपने हॉरिजॉन्टल स्केलिंग किया ला ये वगे में वर्टिकल स्केलिंग के लिए क्या ने वाटर एक डिवाइस से कहती है ने ए डिवाइस से कभी तरह कोटा फंडरम ऐती है ना अने ए डिवाइस से का मुकाद्दे कराने ए डिवाइस से की हार्डवेयर फीचर्स टिका वाह अपग्रेड करेगी ने आने का रैम में का 2GB नंग वाह 8GB वाके दागे ने आने का हार्ड डिस्क की का 500GB नंग वाह हार्ड डिस्क की का 1TB करने का अने वाके ए सेम डिवाइस से एक्सिस्टिंग डिवाइस से का हार्डवेयर फीचर्स से हमने तो हार्डवेयर रिसोर्सेस टिका अपग्रेड करेगी ने आने का तमें ऐतर में वर्टिकल स्केलिंग केला क्या ने राइट मंग हितना दें और पहले वैन थी स्केलेबिलिटीज की अन्य मुकाबले के लिए हॉरिजॉन्टल स्केलिंग के लिए किया ने डिवाइसेस की का वैरी करेगे ने आने का तमें हॉरिजॉन्टल स्केलिंग के लिए किया ने वर्टिकल स्केलिंग के लिए किया ने ऑलरेडी एक्सिस्टिंग कंप्यूटर मशीन ही के हम नतं आगे क्लाउड पीसी के हार्डवेयर रिसोर्सेस टीका वैरी करेगे ने आने का तमें अभी किया ने वर्टिकल स्केलिंग के लिए ये वाके माफी इलाका कंसेप्ट का भी बोलने करंट
updated current updated කියලා කියන්නේ ඔය මොනවා හරි web application එකක් එහෙම නැත්නම් ඔය පාවිච්චි කරන මොනවා හරි development application එකක් ඒ හැම එකටම automated update එකක් දෙනවා. ඒ කියන්නේ දැන් අන්තිමේ කියමු ඔය database server එකක් ඔය පාවිච්චි කරනවා නම් ඒ database server එක instant update වෙනවා. එහෙමත් නැත්නම් web server එක instant update කරන එක තමයි ඔකෙදී වෙන්නේ. හේතුව ඔය ඇත්තටම කස්ටමර් කෙනෙක්ට හොඳ feature එකක් දෙන්න තමයි සමහර web applications එයාලගේ mobile අලුත් mobile phones වල support කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඒ හේතුව හින්දා automatically හැම දෙයක්ම මෙයාල මොනවද කරන්නේ Azure cloud server එකකින් upgraded automated upgraded එකක් විදිහට මෙයාල දෙනවා. right? ඒ වගේම අපි ඊළඟ concept එක බලුවොත් reliable. reliable කියලා කියන්නේ ඇත්තටම ඔයාගේ machine එක හැම වෙලාවෙම active කියලා තමයි මෙයාදි කියන්නේ. දැන් ඔයා website එකක් මොනවා හරි host කරනවා නම් මේ cloud server එක මගින් එතකොට ඇත්තටම data availability එකක් අනිවාර්යෙන් තියෙනවා. දැන් eBay එක බලන්න eBay එක දවසක් down කියලා කියන්නේ ඇත්තටම එයාලගේ business එක සම්පූර්ණයෙන් down වෙනවා. ඒ වගේ තමයි ඔයාගේ company එකේ මොනවා හරි website එකක් ඔයා host කරොත් මේ cloud server එක මගින් එහෙමත් නැත්නම් data SQL server එකක් data server එකක් ඒ වගේ දෙයක් ඔයා මොනවද කරන්නේ database server එකක් ඔයා හෝස්ට් කරලා තිබ්බනම් එතකොට ඒක ඩවුන් වුණොත් ඇත්තටම ඔය කම්පැනි එකේ ලොස්ට් වෙන අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට දැන් මෙතනදී රීජන් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. රීජන් කියලා කියන්නේ ලොකේෂන් එක තමයි මේ සර්වර් එක වර්චුවල් මැෂින් එක ඇවිල්ලා තියෙන. එහෙම නැත්නම් ඉන්බිල්ඩ් වෙලා තියෙන ලොකේෂන් එකට අපි කියන්නේ. දැන් එක ලොකේෂන් එකට විතරක් ඔයාගේ වර්චුවල් මැෂින් එක ඉන්ක්ලූඩ් කරලා තිබ්බනම් එහෙම නැත්නම් ඔයාගේ රිසෝර්සස් ටික ඉන්ක්ලූඩ් කරලා තිබ්බනම් ඒකේ තියෙන ඩේටාස් ටික එක සම්පූර්ණ රීජන් එක ඩවුන් නම් එතකොට අනිත් රටවල් වල ඉන්න කට්ටියට ඒක බලන්න බැරි වෙනවා. හරි. ඒ හේතුව හින්දා මෙයාල මොනවද කරන්නේ ලෝඩ් බැලන්සින් කියන සිස්ටම් මෙහෙකුත් මෙයාල පාවිච්චි කරනවා. එතකොට ලෝඩ් බැලන්සින් කියලා කියන්නේ ඔයාගේ සම්පූර්ණ ඩේටාස් ටික තවත් තැනකට තවත් ලොකේෂන් එකකට බෑකප් එකක් දාලා තියාගන්න එක තමයි ඒකදී වෙන්නේ. එතකොට USA වල වගේ වර්චුවල් මැෂින් එක තියෙනවා නම් තවත් යුරෝප් කන්ට්‍රි එක වගේ ඔයාගේ බෑකප් එකක් දාලා තියාගන්න එක තමයි මේ රිලයබල් වෙන්න කරන්න ඇතරම. හරි. ඊට පස්සේ අපි බැලුවොත් cloud is global. ඒ කියන්නේ cloud එක ඇත්තටම global කියලා කියන්නේ ලෝකේ ඕනම කෙනෙක්ට මේක view කරගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට අපිට මොනවා හරි හදිසියක් වුණොත් disaster එකක් ආවත් ඒ වගේ අවස්ථාවකදී මේ cloud එක ඔයාට පාවිච්චි නොකර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම මේක සම්පූර්ණයෙන් බෑකප් ලයින් එකක් දාලා තියෙන හින්දා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් අපි බලමු කොහොමද මේක ඇත්තටම කරන්න කියලා. මම cloud Azure portal එකේ log වෙලා ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම අපි ගත්තොත් cloud එක secureද කියලා ඇහුවොත් ඇත්තටම cloud එක secure තමයි. හේතුව සම්පූර්ණ ඔයාගේ data හැම එකක්ම Microsoft ලගේ server එකේ configure වෙන හින්දා Microsoft ලා මොනවද කරන්නේ යාගේ firewalls proxy servers ඒ වලින් ඔයාගේ data එක සම්පූර්ණයෙන් protect කරනවා. හරිද? එතකොට ඔයාගේ data එක සම්පූර්ණයෙන් secure වෙනවා. අනිත් එක ඔයයි cloud server එහෙම නැත්නම් cloud providers ලා අතර තියෙන link එක VPN connection එක මගින් ඔයාට secure කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ customers ලා ඔයාගේ website එකට හරි එහෙම නැත්නම් database server එකකට හරි log වෙනවා නම් එතකොට එතනදී ඔයාට පුළුවන් මොනවා කරන්නද සම්පූර්ණයෙන් secure කරගන්න ලොගි දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි බලමු හිමින් සීරුවේ කොහොමද මේක කරගන්නේ කියලා. මම මේ Azure Real Portal එකේ කරා මම log වෙලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක secure කරගන්නේ. ඒ වගේම කොහොමද මේක update වෙන්නේ, reliability කොහොමද තියෙන්නේ, කොහොමද scalabilities කොහොමද මොන වගේ අවස්ථාවකදීද scalabilities පාවිච්චි කරන්නේ, cost එක කොයි විදිහටද effect වෙන්නේ කියන එක අපි මෙතනදී බලාගමු. හරි. මම Azure portal එකට log වුණා. දැන් බලමු කොහොමද ඇත්තමේ මේක cost effective වෙන්නේ කියලා එක අපි බලමු. හරිද? මම මෙතනදී option එකක් තියෙනවා බලන්න cost management කියලා. එමත් නැත්නම් මම මෙතනට ගිහිල්ලා මෙතනදී ඔයාලා බලන්න පුළුවන් cost management කියලා. right. අන්න එක මම click කරා. click කරයින් පස්සේ බලන්න මෙතන overview කියලා option එකක් තියෙනවා. overview වල මට due amount එක දැන්ට යන cost එක කොහොමද මට එක දවසයි තියෙන්නේ මෙන්න මේක credit ඉවර වෙන්න already මගේ account එකේ $200 තිබ්බා. ඒකෙන් $10ක් විතර මම usage කරා virtual machines දාලා. right. එතකොට අපේ billing properties ඒ වගේ දේවල් මෙතන තියෙනවා. cost එක වලට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් cost එක analyze කරන්න පුළුවන් කොහොමද මේ cost එක යන්නේ කියලා. එතකොට ඇත්තටම ඔයා මේ cost එක පාවිච්චි කරන වෙලාවට විතරයි ඔයාලට charge වෙන්නේ. දැන් මම machines එකක් off කරලා තියෙන්නේ. ඒ off කරපු වෙලාවට මට charge වෙන්නේ නැහැ කිසිම දෙයක්. මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මම April 1 වෙනිදා ඉඳලා
මම පාවිච්චි කරපු usage එකට නම් එතන පෙන්නන්නේ මට ඒක 30 වෙනිද වෙනකම් මෙහෙම usage එක මට අරන් යන්න පුළුවන් හරි එතකොට මට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දැනට actually cost වෙලා තියෙන්නේ කොච්චරක්ද කියන එක ඒ වගේම මම පාවිච්චි කරපු services වලට මට ගිහිල්ලා තියෙන ගාණ තමයි මෙතනදී පෙන්නන්නේ මම storage එකේ එහෙම නැත්නම් මම data store කරගත්තු ගාණට 6.46 ඩොලර්ස් විතර charge වෙලා තියෙනවා ඒ වගේම මම virtual machine දෙකක් දැන් run කරනවා ඒ දෙකටම මට charge වෙලා තියෙන්නේ ඩොලර්ස් 2කට වඩා අඩු ගාණක් තමයි මට මෙතනදී charge වෙලා තියෙන්නේ machine 2කටම ඒ කියන්නේ मशीन इकट डॉलर्स देगा मत चार्ज राइट लोकेशन वाले यूएस वाले मत चार्ज यूएसए लोकेशन मैं अलोकेट कर सब्सक्रिप्शन मत डॉलर्स नमेंट संपूर्ण चार्ज हदीसी मत कॉस्ट एलेक्टेगा सामान्य कंपनी की संपूर्ण कॉस्ट डॉलर्स दिखा बड़ा डॉलर्स पनाट बड़ा कॉस्टा कॉस्ट अलर्ट हदागा हदागा अभी फ्यूचर वीडियो के बलम बजेट रिक्वेस्ट मैं बलगा बजेट अन्नी का नमींद मेगती है बजेट इवे दीवा मैं ऐड कर मंथली इनवाइस कोहमद मेतन इनवाइस मेथड मुना इतना मेतन दी बलगा संपूर्ण मसगा को अगना डन कर सीएसवी फाइल डोड कर अपे कंपनी कटोर कंपनी मंथली कॉस्ट अलगना पुल इवगेम पेमेंट मेथड मुना पाविच करना पेमेंट मेथड मुना इवे इनफर्मेशन मेतन दी बलगा मैं पाविचार मे मास्टर कार्ड मैं मेतन दी पाविचराने इतकोट एक मेल की आने मस दुलाह फ्री वर्षन का एक मत डोलवा मत मस दुलाह मे अकंट संपूर्ण फ्री पाविचराने को इतकोट सब्सक्रिप्शन पैकेजेस एक्सपोर्ट करेंगे आवश्यक प्रॉपर्टी इवेगी गुडाक लेवल मेतन फस्ट मेनेजेंट इतकोट अभी गत फस्ट गुडाक अडवा कील की वर्चुअल मिशीन का पावचर वर्चुअल मिशीन की गुडाक चार्ज पैकेट 0.01 इतकोट मिशीन मेतन गत वर्चुअल मिशीन की स्टार्ट करना विला चार्जी मिशीन का स्टार्ट कर दी रिंग स्टेटस मिशीन का स्टॉप कर मत इतना चार्जी मिशीन का पाविच कर पाविच कर कॉस्ट दागा मेक स्टॉप कर कॉस्ट यानी संपूर्ण स्टार्ट कर वर्चुअल मिशीन वाले स्टोरेज वाले हेम कॉस्ट राइट इला स्केलेबिलिटीज की अभी मुख्य की स्केलेबिलिटीज की अभी मम मेतन मम पेन दट अवश्य मम लिनक्स मशीन की मम मुनादर रिसोर्सेस मत वेडर अवश्य डिस्क मत आवश्यक डिस्क प्रमाण मुनाद मैं पावचर प्रीमियम डिस्क मत चेंज कर हरी अलग थिंग न्यू डिस्क मत अटैच कर इवे सैज సైజిక కొనగీ తీయడం వర్చువల్ మెషిన్ కి సైజిక కొయిబితేది వెటెన్ నోని కేన మట డి సైజ్ కరగన్న పుల్వా స్క్రీన్ సైజ్ ఏగున మన మెన్ కరగన్న పుల్వా సరే ఇటకొన ప్రాపర్టీస్ వల్ డి కియాన ప్రాపర్టీస్ వల్ గీన మగే పబ్లిక్ ఐపి అడ్రస్ ఏవగ ఇన్ఫర్మేషన్ మెదలి బలగన్న పుల్వా సబ్స్క్రిప్షన్ రిసోర్సెస్ గ్రూప్ అరమినా మన చేంజ్ కరగన్న పుల్వా మీక బ్యాకప్ లైన్ ఎక దాలగన్న పుల్వా సరే ఏవగ ఓగ హార్డ్ డిస్క్ పర్ఫార్మెన్స్ ఏవగ దేవల్ వాట మెతనేది చేంజ్ కరగన్న పుల్వా ఎగ్జిస్టింగ్ డివైస్ ఏకి వాట పర్ఫార్మెన్స్ చేంజ్ కరగన్న ఓకే वर्टिकल स्केलिंग इवगेम हॉरिजॉन्टल स्केलिंग मम्मी मशीन दिखा मम्म ऐड कर मशीन सर्विस की मम्म ऐड करना मे भी दीट मम्म ऐड कर मशीन प्रमाण वेड करें हॉरिजॉन्टल स्केलिंग मैं पहली वे एक्सिस्टिंग मशीन विंडोज मशीन विंडोज मशीन की आगे परफॉर्मेंस मेडिकरने वर्टिकल स्केलिंग इवगे मशीन मल्टिपल मशीन इनबिल हॉरिजॉन्टल स्केलिंग हर इलास्टिसिटी की अभी मशीन के अभी पाविच करना हाइड्रोलिक हाइड्रोलिंग ऑटोमेटिकली रैम का 2 GB रैम का ऑटोमेटिकली 4 GB रैम हार्ड डिस्क का इंक्रीज करें ऑटोमेटिकली इलास्टिसिटी की एक अभी फीचर्स वाली बल ट्रैफिक ऑटोमेटिकली
එතකොට ඒ වගේම රිලයබිලිටි කියලා ගත්තොත් රිලයබිලිටි මෙතනදී ලෝඩ් බැලන්සින් කියලා සිස්ටම් එකක් තියෙනවා. ලෝඩ් බැලන්සින් වලදී කරන්නේ ඔයාගේ සම්පූර්ණයෙන් බෑකප් එකක් අරගෙන තියාගන්න ඒ ඇප්ලිකේෂන් එකක්. ඒ වගේම ෆ්‍රන්ට් ඩෝ ඒ වගේ ගොඩක් දේවල් තියෙන ෆ්‍රන්ට් ඩෝ කියන කන්සෙප්ට් එකේදී මේ කොහොමද කියන එක අපි ෆියුචර් වීඩියෝස් වල බලමු. ඒ වගේම ඔයාගේ වර්චුවල් නෙට්වර්ක් එක හදාගන්න එකෙන් ඔයාගේ නෙට්වර්ක් එක සිකියර් කරගන්න පුළුවන්. වර්චුවල් නෙට්වර්ක් කියලා කියන්නේ VPN කනෙක්ෂන් එක මගින් ඔයාගේ මැෂින් එක සම්පූර්ණයෙන් හදාගන්න එක තමයි අපි කියන්නේ වර්චුවල් නෙට්වර්ක් කියලා. එතකොට මේකේ එන්ක්‍රිප්ෂන් කෝඩින් සරම මේව ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවා ඊළඟ වීඩියෝස් වල බලමු. හරි, එහෙනම් මට හිතනවා මේ හැම දෙයක්ම ඔයාලට තේරෙනවා කියලා. ස්කේලබිලිටි කියන්නේ මොකද්ද කියලා, කොස්ට් ඉෆෙක්ටිව්, ඒ වගේම අප්ඩේට් වෙනවා, කරන්ට්ලි අප්ඩේට් වෙනවා. මේ අප්ඩේට් වෙන එක හැම වෙලාවෙම අපිට පෙන්වන්න බෑ. මේ අප්ග්‍රේඩ් කියන එක නෙමෙයි. අපි ගත්තොත් අප්ඩේට් කියලා කියන්නේ මැෂින් එකේ සොෆ්ට්වෙයාර් ටික අප්ඩේට් වෙනවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම රිලයබිලිටි, ඒ වගේම ලෝකෙන්න හැමෝටම මේක ඇක්සස් කරගන්න පුළුවන්. ඔය පබ්ලික් IP ඇඩ්‍රස් එක මගින් වා යන හින්දා ඔයාලගේ මැෂින් එකට VM එක ලෝකෙන්න හැම කෙනෙක්ටම ඇක්සස් කරගන්න පුළුවන් කියන එක මෙතනදී අදහස් කරන්නේ.